નવેમ્બર 5 વિનિદા ઉદયાસનમાં વાર્તા વેચ શ્રીલંકાવે ઉનુસુમ્મ પુવત તમાઈ શ્રીલંકા ક્રિકેટ પરિપાલને અતિહિટવીમ નેતામ પવતિન પરિપાલને અતિહિટવા નવ અતુરુ કમિટુવાક પાત કરીમ ઇતિં એકે પસુ કંપન સંબંધિત તામત આપટ નીલ વશેન તોરતુરુના નહે પય કિહિપેય વેન્ને મે પટિગત કરીમ સિદુ કરનકોટ ઇતિં આપી દન્નો આઈસીસીએન યમ કિસી પ્રતિચારયક હમ વેન્નેટ પોલવામ મેકટ ઇતિં એ કોહમ ઉનાત ઇતિં અતુરુ કમિટુવે સભાપતિ વરયા અર્જુન રાનતુંગ માધ્ય હમુએ યમ અધા වගේක් ප්‍රකාශ කරා පළමුවෙන්ම මේ සභාපතිවරයා බවට පත් වුණාට පස්සේ ඉතින් ඔහු විශේෂයෙන්ම කියන කාරණේ තමයි ඔහුගේ අතුරු කමිටුවේ ක්‍රිකට් දන්නා සහ ක්‍රිකට් ගැන බලන පුද්ගලයා බවට ඔහු පත් වෙනවා කියන එක අනිත් කට්ටිය පරිපාලකයන් නැත්නම් පරිපාලනයට සම්බන්ධ ඒ ගැන දැනුමක් ඇති පුද්ගලයෝ ටිකක් කියලා තමයි ඔහු කියන්නේ. ඔහු කියන්නේ පරිපාලනමය දේවල් සහ මූල්‍ය දේවල් ඒවා ඒ අනිත් කට්ටිය බලාගයි ක්‍රිකට් ගැන බලන්න තමයි ඔහු ආවේ කියලා. ඉතින් ඔහු කියන්නේ ජනතාව මාධ්‍ය ඔක්කොම ටික කාලයක් දෙන්න සහ උදව් කරන්න ඊළඟ විශ්ව ලෝක කුසලානය වෙනකොට කණ්ඩායමේ වෙනසක් නැත්නම් ක්‍රිකට් වල වෙනසක් විශේෂයෙන්ම කණ්ඩායමේ කෙසේ වෙතත් සම්පූර්ණ ක්‍රිකට් ක්‍රීඩාවේ වෙනසක් සහ ධනාත්මක දෙයක් කරන්නට ඔහු බලාපොරොත්තු වෙන බව ඉතින් ඊළඟ වර්ෂයේ අපි දන්නවා තව මාස 6කින් විතර විශ්ව ලෝක කුසලානය ආරම්භ වීමට නියමිතයි. ඉතින් ඒ වෙන විට යම් කිසි බලාපොරොත්තුවක් තියාගන්න කියන එක තමයි අතුරු කමිටුවේ සභාපතිවරයා පවසන්නේ. ඉතින් ඔහු තව විශේෂ දෙයක් කියනවා. ඔහු කියන්නේ ක්‍රීඩකයන්ට නිදහස අවශ්‍යයි ක්‍රීඩා කිරීමට වෙන වෙන දේවල් ඔවුන්ට වැඩක් නැහැ කියන එක. ඉතින් ඒ වගේම පුහුණුකරුවන්ටත් ඒක වැඩක් නැහැ කියන එක. පුහුණුකරුවන්ට තියෙන පුහුණු කිරීම කරන්න වෙන වෙන දේවල් අදාළ නැහැ කියලා. ඉතින් පරිපාලනය විසින් ඉතුරු සියලු දේවල් බලා ගන්නට ඕන. ඉතින් ඒ වගේම මූල්‍යමය පැත්ත ගත්තහම මුදල් පාසල් වලට යන්නට ඕනි. ඒ සංවර්ධන කටයුතු වලට යන්නට ඕනි. ඒ සඳහා තව කමිටුවේ දැනුම ඇති පුද්ගලයන් ටිකක් ඉන්නවා. ඉතින් ඔවුන් ඒවා කරයි. නමුත් ක්‍රිකට් හදන එක තමයි තමන් කරන්නේ කියන එක අර්ජුන සභාපතිවරයා කියනවා. ඔහු කියන්නේ රට වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයන් ටිකක් නැවතත් හදන්නට තමයි ඔහු උත්සාහ කරන්නේ කියලා. ඉතින් අරවින්ද සිල්වා හැරුණාම 96 හිඳපු කණ්ඩායමේ ඉතිරි ක්‍රීඩකයන්ට වඩා දැන් ඉන්න කණ්ඩායම දක්ෂයි කියන එක ඔහු නැවතත් කියනවා. ඉතින් එවැනි ක්‍රීඩකයන් පිරිසකට මේ ක්‍රීඩාව කරන්නට බැරි කමක් නැහැ. තියෙන්නේ වෙන ප්‍රශ්නයක් වෙන්නට පුළුවන්. කණ්ඩායම ලංකාව ආවට පස්සේ කණ්ඩායම හම්බ වෙලා තියෙන ප්‍රශ්න විමසනවා කියලා සභාපතිවරයා කියනවා. ඒ ඔහු කියන්නේ රට වෙනුවෙන් ක්‍රීඩා කරන කණ්ඩායමක් ඔහු හදනවා. හැබැයි ඒක කාට හරි කරගන්නට බැරි නම් නැත්නම් ඒක කාට හරි දිරවන්නේ නැත්නම් නැත්නම් කාට හරි ඒකට අනුගත වෙන්න බැරි නම් ඔවුන්ට ගෙදර යන්නට පුළුවන් කියන එක අවසානයේදී කිව්වා. ඒ කියන්නේ අර්ජුන රණතුංගගේ ඒ වැඩපිළිවෙලට ක්‍රීඩා කරන්නට බැරි කවුරු හරි ක්‍රීඩකයෙක් ඉන්නවා නම් ඒ කියන්නේ විශේෂම රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම කියලා තමයි ඔහු කියන්නේ. ජනතාව වෙනුවෙන් නැත්නම් ජනතාවගේ සතුට වෙනුවෙන් ක්‍රීඩා කරන්නට බැරි යමෙක් ඉන්නවා නම් පුද්ගලික න්‍යාය පත්‍ර වලට වැඩ කරන හරි නැත්නම් කිසිම ඌමනාවක් නැති හරි කවුරු හරි අපි දන්නවා දැන් විවේචන තියෙනවා සෑහෙන ගණනාවක්. ඉතින් එහෙම රට ගැන හිතන්නේ නැතුව හිනා වෙවි ඉන්න පුද්ගලයන්ට කැමති නම් ගෙදර යන්නට පුළුවන් නැත්නම් ඇවිල්ලා ක්‍රිකට් ගහන්න පුළුවන් රට වෙනුවෙන් කියන එක තමයි අවසාන වශයෙන් කිව්වේ. ඒ වගේම ඔහු කියන්නේ පරණ හිටපු ක්‍රීඩකයෝ නැත්නම් ඔහු සමග හිටපු ක්‍රීඩකයෝ දැනුමක් ඇති ක්‍රීඩකයෝ ඒ ඔක්කොටම ඇවිල්ලා තමන් සමග එකතු වෙන්න කියලා විවෘත ආරාධනාවකුත් සිදු කරා මාධ්‍ය හමුවේ. ඉතින් එවැනි කාරණයක් තමයි ඔහු සභාපතිවරයා බවට පත් වුණාට පස්සේ කියන්නේ. ඉතින් අපි බලමු ඉදිරියේදී ඇතරම ඕක ඒ තරම්ම ලෙහිසි පහසු කටයුත්තක් බවට පත් වෙන එකක් නැහැ අතුරු කමිටු සභාපතිවරයාට තියෙන බලපෑම එක. මොකද ICC බලපෑමක් ඉදිරියේදී එන්නට පුළුවන් ඒවට මුහුණ දෙන්නට වෙයි. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. කොමනත් ලොකු අභියෝග ගණනාවකින් ක්‍රිකට් පරිපාලනය සහ ක්‍රිකට් කණ්ඩායම හදන්නට ඔහුට සිද්ධ වෙයි. ඉතින් ඔහු සම්බන්ධයෙන් තමයි අපිට සාමාන්‍යයෙන් විශ්වාසයක් තියෙන්නේ. මොකද ඔහු කිව්වා මාස 6ක් දෙන්න ක්‍රිකට් හදලා දෙන්නම් කියලා. යන්න දැන් අවස්ථාව හම්බෙලා තිනවා. ඊළඟ ලෝක කුසලානයේදී අපිට ප්‍රතිඵල බලා ගන්නටත් පුළුවන්. ඉතින් ප්‍රතිඵල ලබා දෙනවා නම් නැත්නම් එතන වෙනස් වෙලා තියෙනවද කියලා යම්කිසි වෙනස් වෙනවා කියලා හරි අපිට දැක ගන්නට පුළුවන් වෙයි කණ්ඩායම. අන්න ඒ සුබවාදී වෙනසවත් අපිට දැක ගන්නට ලැබුණොත් ඒක තමයි ශ්‍රී ලංකාවේ ජනතාව විදිහට ප්‍රේක්ෂකයන් විදිහට අපි බලාපොරොත්තු වෙන්නේ කලින් ක්‍රිකට් ක්‍රීඩාව නැවත එන එක. ඉතින් ওই විනය සම්බන්ධයෙන් ගොඩක් කතා කරනවා ওই පරණ ක්‍රීඩකයන් ඒ වගේම අර්ජුන රණතුංග. ඉතින් විනයත් සෑහෙන දැඩි වෙයි කියලා අපි හිතනවා. මොකද අපිට මතකයි පසුගිය වතාවේ සභාපතිවරයා බවට පත් වෙලා ඉන්නකොට ලසිත් මාලිංගගේ කොණ්ඩේ කපාගෙන එන්න සිද්ධ වුණා කණ්ඩායමට. ඉතින් එවැනි සිද්ධිනුත් අතීතයේ වෙලා තිනවා. ඉතින් ඔය ගොඩක් ක්‍රීඩකයන්ට ටිකක් අමාරු වෙයි ඔය විනෝදෙන් ගත කරන්නට නම් කාලය කණ්ඩායම ආසේ. ඉතින් නැවත රටේ බ්‍රෑන්ඩ් එක බවට නැත්නම් රටේ සන්නාමය රට නියෝජනය කරන කණ්ඩායම බවට පත් කරනවා කියන එක තමයි අර්ජුන රණතුංග කියන්නේ. ඉතින් අපි බලමු. ඉතින් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මේ පරිපාලනමය ප්‍රශ්නයක් මෙතන තියෙනවා ඇත්තටම. මොකද ICC බලපෑම් වෙන්නට පුළුවන්. අපි බලමු ඉදිරි
පැය කිහිපය ඉදිරි දින කිහිපය මේවට ප්‍රතිචාර හම්බේ ඒවත් එක්ක කොහොමද කළමනාකරණය කරගෙන වැඩේ කරන්න කියලා බලමු නව ක්‍රිකට් සභාපතිවරයා තව කාරණයක් තමයි ඔකට පත් කරලා ඉන්නවා අමාත්‍යවරයෙක්ගේ පුත්‍රෙක් සහ ආණ්ඩුකාරවරයෙක්ගේ ඥාති පුතෙක් කියන පුද්ගලයන් දෙදෙනෙකුත් ඒ වගේම රටේ නමගිය හිටපු පරිපාලනයේ ව්‍යාපාරික පවුලක සහෝදරයෙකුත් ඉතින් ඒ වගේ පත්කිරීම් ටිකකුත් තියෙනවා කියන එකත් අපි මතක් කරන්නට ඕනි විනිසුරු වරුන් නීතිඥයන් ආසේ බලමු අපි ඔවුනුත් මොකද කරන්නේ කියලා ඉතින් අර්ජුන රණතුංගට පමණක් හැමදේම කරන්නට බැරි වෙයි ඉතින් ඇතුලේ පිස්සු කෙලිනවා නම් ඒවා එළියට එනකොට අර කලින් කට්ටියගේ දේවල් කිව්වා වගේම අපි මේ කට්ටියගේ දේවලුත් කියන්නට ලෑස්ති වෙලා ඉන්නට ඕනි ඉතින් අපිට නම් ගම් අදාළ නැහැ පුද්ගලයන්ට නැත්නම් පුද්ගල චරිතවලට ආදරය කිරීම අපිට අදාළ නැහැ අපි ආදරය කරන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට ඉතින් කවුරු හරි කමන්නේ මේක හදලා දෙනවා නම් අපි ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා හැබැයි ඉතින් ඒකෙන් ඔටුනු පලඳා ගන්නවා නම් ටික කාලයක් ගිහිල්ලා ඒ ගැනත් ඉතින් කලින් කට්ටිය කරපු දේවල් වගේම අපි කතා කරන්නට සූදානම් වෙන්නට ඕනේ කියන යෝජනාව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ට මතක් කරන්නට ඕන channel එක subscribe කරන්න සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න